තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට ආවා. මම හිතුවා ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කිසස්. කොහොමද හදන්නේ කියලා කියලා දෙන්න. එච්චර අමුදම් මේ ප්‍රමාණයක් යන්නේ නැහැ. ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපි අපේ තැටිය සකස් කරගමු. මේකට බටර් චුට්ටක් ගාලා පාස්මන් පේපර් එකක් දාගන්න. ලොකු පිටර වලින් ගන්න සුදු මද දෙකක්. ක්‍රීම් මොක්ටාට තේ හැදි කාලයි. සීනි ග්‍රෑම් 100යි. වැල්ල බිඳු දෙකක් විතර. ඕගලන්ට කැමති වර්ණක. අපි මුලින්ම අපේ භාජනයේ වතුර බිඳුවක්ක් නැති වෙන්න පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු භාජනයක් වතුර තිබ්බොත් විතර සුදු මද හරියට බීට් වෙන්නේ නැහැ. අපි මේකට විතර සුදු මද දෙක දාලා බීට් කරන්න ඕනේ. අපි විතර සුදු මද දෙක බීට් කරගමු. මේක බීට් කරන ගමන් ක්‍රීම් මොක්ටාට තේ හැදි කාල මේකට එකතු කරන්න. ඕගොල්ලන්ට ක්‍රීම් මොක්ටාට නැත්තම් මේකට දෙහි බින්දු 3ක් 4ක් වගේ එකතු කරන්න පුළුවන්. අපි දැන් මේකට චීනි ටික ටික දාලා මේක හොඳට බීට් කරගන්න ඕනේ. हाई स्पीड करेंगे बीच करेंगे बीच के लिए बीच करें हाई स्पीड बीच करेंगे बीच करेंगे वैंड बिंदु अकेंगे वैंड गुडक मेरे अन्न विस्ते वैंड गुडक बीच करें चुकी हादी ओगोलो मेक ඉච්චන්න අතරතුර අවන් එක සෙල්සියස් අංශක 150 ප්‍රීහීට් කරගන්න විනාඩි 10ක්. අපි දැන් මෙරයින් එක හරි අපි මේකේ පදව බලාගෙන මේක මෙහෙම කළා මෙහෙම උස්සනකොට ඔගන්න පේනවා ඉතින් මේ. දැන් අපි මෙරයින් එක හරි අපි දැන් මේක පයිපින් බෑග් එකකට දාලා පයිප් කරගන්න ඕනේ. ඒකට මේ වගේ නොසල් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ පයිපින් බෑග් එකට උගලන්න කැමැති වර්ණක අරගෙන මේ වගේ කූරකින් මේ වගේ බෑග් එක ඇතුලේ මෙහෙම ගාන්න පුළුවන්. මේ වගේ. උගලන්ට කැමති වර්ණ පාවිච්චි කරන්න. අපි දැන් මේක පයිපින් බෑග් එකට දාගමු. उष्ण का මේ තියෙන අපි අදා හදාගත්ත කිසස් මේ වගේ ඔයාලා හදලා බලන්න. ඔයාලට මම ආවන් එකේ උෂ්ණත්වය කියලා තියෙන්නේ පැයක් කියලා තියෙන එක බේක් කරගන්න ඕන වෙලාව. නමුත් ඕගොල්ලෝ විනාඩි 45කදී වගේ ඒක බලන්න පොඩ්ඩක් ඉරට්ටක් දාලි වෙලා මේ උස්සලා බලනකොට ගැලවෙනවා නම් ඒ බේක් වෙලා තියෙන ප්‍රමාණය ඇති. මේ තියෙන්නේ අපි පොඩ්ඩක් එක කඩලා බලමු. මේ වගේ ක්‍රිස්පි වගේ තියෙන්න ඕනේ මේ. මේ වගේ තියෙන්න ඕනේ. ඔයාලා දැන් දැක්ක කොහොමද කිසස් හදන්නේ කියලා. ඇත්තටම හරිම පහසුයි. මේ ඔයාලා දෙතරදි හදලා බලන්න. පොඩි අමුද්‍රව්‍ය දෙකක් තමයි ඕන වෙන්නේ. එච්චර යන්නේ නැහැ. පොඩි වියදමක් යන්නේ. ඉතින් ඔයාලත් හදලා බලලා රස බලලා කමෙන්ට් එකකින් දාන්න. මතක ඇතුව channel එක subscribe කරන්න. notification bell එක on කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.